වැඩි වශයෙන් මේ සමාජය තුල කතා කරන මේ මාතෘකාව දැන් කෙනෙක්ට දැන් අපි 10 දෙනෙක් ගත්තොත් ඒ 10 දෙනාගෙන් නැති කෙනෙක් නැති තරමටම මේ මේ රෝගී තත්ත්වයේ උත්සන්න වෙලා තියෙනවා මේ ગેස්ට්‍රයිටිස් රෝගී තත්ත්වයේ ඔය අතර කෙනෙක් කියන්න පුළුවන්කම තියෙනවා බඩ පිපීමක් තියෙනවා එහෙම නැත්නම් හිස රදයක් තියෙනවා අපිට කිසිම මේ කියන්නේ නිරෝගීත්වය හරි අඩුයි ඇඟට පණ නැති ගතියක් තියෙනවා වගේ රෝගී ලක්ෂණ බොහෝමයක් කියනවා දැන් හැමෝම හිතන්නේ මෙහෙම රෝගී ලක්ෂණ ටිකක් තියෙනකොට මේක ગેස්ට්‍රයිටිස් මේකට තමයි අපි පිළිවක් හොයන්න ඕන. ඕකේ දේවල් හරියට කතා කරනවා. අපි එතනින්ම ප්‍රවේශය ලබගමු. මේ වගේ රෝග ලක්ෂණද මේ ગેස්ට්‍රයිටිස් සඳහා බලපාන්නේ. ગેස්ට්‍රයිටිස් කියන වචනේ ඉස්සෙල්ලා අපි දැන් බලන්න එපා මොකද්ද කියලා නේද? මේ ગેස්ට්‍රයිටිස් කියන ඉංග්‍රීසි වචනේ නැත්තම් ඒ වෛද්‍යමය වචනේ සම්බන්ධ වෙන්නේ අපේ ආහාර මාර්ගයේ තියෙන එක වැදගත් ඉන්ද්‍රියයකට. ඒ ඉන්ද්‍රියේ ඇති වෙන යම් වෙනස්කම් ආමාශය කියන ඉන්ද්‍රියට ගැස්ට්‍රු කියන්නේ ආමාශය කියනට කියන වෛද්‍යමය වචනේ. එතකොට ඒකේ ඇති වෙන යම් රෝගකාරක වෙනස්කම් වල තමයි මේ කියන වචනේ මේ ප්‍රකාශ කරන්නේ. කියන්නේ මේක සම්පූර්ණයෙන්ම මේ වචනේ මේ කතාව තුල තියෙන්නේ මේ වචනේ තුල තියෙන්නේ ආමාශය තුල අපේ ආහාර මාර්ගය අපි දන්නවා මුකෙන් අපි ආහාර ගත්තාම ඊට පස්සේ අන්නස්රෝතිය දිගේ ගිහිල්ලා ආමාශයට තමයි එකතු වෙන්නේ. ප්‍රධාන ජීර්ණ ක්‍රියාවලිය සිදුවෙන්නේ ඔතන තමයි. ඔතනට තමයි අම්ලය එන්නේ වෙනත් එන්සයිම් වර්ග එන්නේ දිරවීම සඳහා අවශ්‍ය දේවල් එවෙන්නේ. ඉතින් ඕකට ලොකු යාන්ත්‍රණයක් තියෙනවා. ඉන්ද්‍රියත් අවශ්‍යයි. ඒ වගේ මේක තුල සිදෙන ක්‍රියාවලිය සිදුවෙන්න තවත් ශරීරයේ බොහෝ තැන් ස්නායු ඒ වගේ දේවල් ගොඩක් දේවල් අවශ්‍යයි. ඉතින් ඔය වචන නමුත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ කියලා ගත්තොත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ මේ කියන මේ හුඟක් අය කතා කරන මේ රෝග තත්ත්වය විස්තර කරන්නේ අම්ල පිත්ත කියන රෝගයෙන්. මේක අවුරුදු ගානකට ඉස්සලා 3000ට ඉස්සරලා මේ රෝගය මේ නමින්ම එදත් පැවතිලා තියෙනවා. එතකොට මෙතනදී තව හුඟක් වැදගත් කරුණක් තමයි හුඟක් අය හිතෙන්නේ යම් යම් ලක්ෂණ එනකොට මේ මට තියෙන්නේ ગેස්ට්‍රයිටිස් නැත්නම් මට මේ රෝග තත්ත්වය කියලා. රෝගී නිර්ණය කරගන්නවා. මෙන්න මේක තමයි. අන්න ඒකයි. ඒක තමයි දැනගන්නට ඕන හරියටම. මොකද මේ කියන ලක්ෂණ මේ ગેස්ට්‍රයිටිස් කියන රෝගයට අදාළව දැන් මේ කතා කරන ලක්ෂණ සමහර විට රෝගයක ලක්ෂණ විතරක් වෙන්න පුළුවන්. මොකක් හරි රෝගයක ලක්ෂණ විතරක් වෙන්න පුළුවන්. මේ දැන් අපි ඉස්සරහට කතා කරන ලක්ෂණ. ඒ වගේම මේක රෝගයක් හැටියට රෝගයක් වෙන්නටත් පුළුවන්කම තියෙනවා. එවැනි අන්නේම තත්ත්ව දෙකක තියෙන දෙයක් තමයි මේ මේ කියන ලක්ෂණ වලින් ප්‍රකාශ වෙන්නේ. පොදු වශයෙන් ගත්තොත් වැඩිපුර කියන ලක්ෂණ තමයි උගුරට එනවා කියනවා. බඩ පපුව දැවිල් එනවායි කියනවා. රාමතෙල් යනවා කියලා කියනවා. සමහර වෙලාවට හිස රදය හිසේ බර බව ටිකක් වැඩි වෙනකොට වමන යන්න එන ගතිය. සමහරට වමන යනවා. ඒ වගේ දේවල්. ඔය වගේ ලක්ෂණ හිසට අපහසු ගතිය, බර බව. ඒ කියන්නේ තමන්ට තියෙන මේ ඉවසීමක් නැතිකම වැනි ලක්ෂණ සමූහයක් මෙතනදී ඇති වෙනවා. ඉතින් ඔයක අපි අඳුරා ගන්නට ඕනේ මේවා මොන නිසාද මේ ලක්ෂණ. ওই ලක්ෂණ වෙනත් එන වෙනත් රෝගات තියෙනවා. ඒකයි මම කිව්වේ. බොහෝ රෝග නිසා තියෙන පුළුවන්. නමුත් අම්ල පිත්ත කියලා කෙලින්ම රෝගයකුත් තියෙනවා. ඉතින් ওই ටික අපි හරියට අඳුරා ගන්නට ඕන. අඳුරා ගන්න මොකද මේකෙදී අඳුරා ගැනීම වැදගත් වෙන්නේ මොකද මේ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේ රෝග ලක්ෂණ විවිධ රෝග නිසා ඇති වෙන්නට පුළුවන් දේවල්. එතකොට හරියට අඳුරාගත්තේ නැත්නම් ඒ රෝගේ දිගට දිගට පැතිරලා ගිහිල්ලා සමහරට පොඩියට හොඳ කරගන්නට පුළුවන් තියෙන අවස්ථා පහුවෙලා ටිකක් බරපතල රෝග තත්ත්ව බවට පත් වෙන්නට පුළුවන්.